සුභ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අපි අද හැමෝම ගාව පොඩි අය ගාව ලොකු අය ගාව හැමෝම ගාව ෆෝන් එකක් තියෙනවා. මට මතකයි 2000 වර්ෂයේ මම ෆිලිපීන්ස් වල ඉන්නකොට එතකොට අපි අපේ ගාව තිබුණේ අර ගඩොල් භාගයක් විතර ලොකු මේ ෆෝන්ස් නැති තිබුණේ අපි අය ගාව. ඉතින් ඒගොල්ලන්ට කෝල් එකක් ගන්න උනරට මට මතකයි ඒ වගේ ෆෝන් එකක් තියෙන අය කෝල් එකක් ගන්න වෙනකොට එයා එන්නේ පාරට. මොකද හැමෝටම පෙන්වන්න අපිට ඒ වගේ ෆෝන් එකක් තියෙනවා කියලා. නමුත් අද ඒ කතන්දරේ වෙනස් වෙලා ගිහිල්ලා. අර හැමෝම ගාව ෆෝන් එකක් තියෙනවා. ඉතින් 2000 වර්ෂයේ ෆිලිපීන්ස් වල මැනිලා වල මම දැක්ක දෙයක් තමයි හැමෝම බස් ස්ටෑන්ඩ් එකේ හිටියත් ෆෝන් එක ළඟ තියන මෙහෙම කරනවා. බස් එකේ හිටියත් මෙහෙම කරනවා. කොහේ ගියත් ඊයේ ප්ලග්ස් ගාගෙන මොන හරි ඒ ෆෝන් එකේ තියෙන දේ අහගෙන යන්නේ. ඉතින් මුළු හැමෝම ගාව අනිවාර්යයෙන්ම තිබිච්ච භාණ්ඩයක් බවට පත් වෙන සමහරවල් අපි පොඩ්ඩොසොත් දාගෙන ඉන්නවා වගේ අනිවාර්යයෙන්ම තියෙන භාණ්ඩයක් හැටියට මම දැක්ක ෆෝන් එක. ඉතින් ඒ දවස්වල මට හිතුණා මේ මිනිස්සුන්ට පිස්සුද? මේගොල්ලන්ට මේ පොඩි ළමයි ගාවත් ඉස්කෝලේ ළමයි ගාවත් හැමෝම ගාව ළඟ එක්කෙනෙක් ඉන්නවා ඒත් කතා කරන්නේ. ළඟ ඉන්න කෙනා හිටගෙන ඉන්නවා පෑය ගණක් තිස්සේ කතා කරන්නේ. කෝච්චියනා ඉඳගත්තර බලන්නෙත් නෑ මුණ දිහා බලන්නේ. ඉඳගත්ත ගම ෆෝන් එක අතර ගත්තා. බස් එකේ ගියත් එහෙම කොහේ ගියත් පාර හිටගෙන මොනවා කරත් කරන එකම දේ තමයි ෆෝන් එක අතර තියා මෙහෙම අත තියාගෙන පාලනය කරනවා. ඉතින් මම හිතුවා මේ මොන ලෝකයක්ද? මේගොල්ලන්ට පේන්නේ නැද්ද ළඟ කෙනෙක් ඉන්නවා කියලා? ඇයි මේගොල්ලෝ කතා කරන්නේ නැත්තේ කියලා. අනේ ආදරම් මෙදා තිබුවේ මතේ. එදා ඒ 2000 මැනිලා නුවර අද අපේ රටේ. අපේ රටටත් මේක පුදුමාකාර ඉක්මනට 2016 අවුරුදු 16ක් වෙනකොට අපේ රටට මේක පුදුමාකාර විදිහට ඒක බලපාලා. ඉතින් ඒකින්ද ඉස්සර කාලේ නම් අපි සිස්ටර්ස්ලා හැටියට ෆෝන් එකක් අතර ගන්නත් අපිත් ලැජ්ජයි. අයියෝ ෆෝන් එකක් තියෙනවා කියලා. මොකද ඒක නිකන් හරි මේ මොනවාද සාමාන්‍ය ලොකු කෙනෙක් පාවිච්චි කරන සල්ලි තියෙන කෙනෙක් පාවිච්චි කරන දෙයක් විතරයි. ඉතින් ඒකින්ද මේ නමුත් අද ඒක හරි වෙනස් වෙලා අපේ අතරත් ෆෝන් එකක් ඇවිල්ලා මමත් පාවිච්චි කරන දෙයක් මම නැහැ කියලා කියන්නේ. අපේ අතරත් ෆෝන් එකක් අපේ අතරත් ඇවිල්ලා. ඒ වගේ මට මතකයි 2004 මට මතකයි මේ මම පොල් කඩනකොට කෙනෙකුට කියලා පොල් කඩන්නේ සද්දයක් කියනවා ෆෝන් එක රින්ග් වෙන. බලනකොට ඒ ෆෝන් එක රින්ග් උනේ 2004 වර්ෂයේ පොල් ගහ උඩ. එයා කියනවා මම මෙතන මේ සිස්ටර්ස් ලාගේ වත් පොල් කඩනවා. මම ඕගොල්ලන්ගේ තැනට තව පැය දෙකකින් එන්නම් කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට අද ලෝකෙ හරි දියුණු වෙලා ගිහලා හැමෝම හැමෝම වැඩ කරන්නේ ඇප්ස් එක්ක, සොෆ්ට්වෙයාර්ස් එක්ක, ෆෝන්ස් එක්ක. ඉතින් මේවා සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් නම් මේ හැම දෙයක්ම යහපතට පාවිච්චි කරන්න කොච්චර වටිනවද? යමක් ඉගෙන ගන්න පාවිච්චි කරන්න කොච්චර වටිනවද? ළඟම ඉන්න කෙනාව අපි ඒ කෙනාව ඉග්නෝ කරන්නේ නැතුව ළඟ ඉන්න කෙනත් එක කතා බහ කරන්න ෆෝන් එක පැත්තකින් තියලා කියලා ඒ පුද්ගලයා වැලියු කරලා ඒ පුද්ගලයාත් එක කතා කරන්න පුළුවන් නම් කොච්චර නැද්ද? අපි වාහනයක ගියත් අපි ගාව ඉඳගෙන යන ගොඩක් වෙලා ඩ්‍රයිව් කරන කෙනා ඩ්‍රයිව් කරනවා. නමුත් ළඟ ඉන්න කෙනා කවදාකවත් මේ ඩ්‍රයිව් කරන කෙනා මහත්යත් එක්ක නෝනත් එක්ක සමහර වචනයක්වත් කතා කරලා නැතුව ඉතින් මොකද ආරය so busy with the phone. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මේ ෆෝන් එක කියලා කියන දේ නිසා අද අපිට ගොඩක් සම්බන්ධතා සමහරට අපිට නැති වෙලා ගිහිල්ලා ළඟම ඉන්න පුද්ගලයන් අපිට නැති වෙලා ගිහිල්ලා සමහරට අපි ওই පැය ගණන් කතා කරන පුද්ගලෝ අපේ ජීවිතයේ අවශ්‍යතාවයක් වෙනකොට අපිට නැතු යන්නට පුළුවන්. ළඟම ඉන්න පුද්ගලයන්ට වඩා හුරු බුහුටිව කතා කරන පුද්ගලයෝ අපේ හදවතේ ලැබුම් අරගෙන ඒ අයව අපි එන්ටර්ටේන් කර කර අපි ඒ අයර කතා බහ කරනවා. නමුත් ඇත්තටම ඒ ලැබියාවෙන් ආදරෙන් ඒ ජීවිතේ බෙදා ගන්න පුද්ගලයෝ අපිට එන්න එන්න අපි ඒගොල්ලන් අහිමි වෙනවා. ඒගොල්ලන් අපේ ජීවිතෙන් ඒගොල්ලන් අපි නොදුනුවත්වම ඈත් කරලා දානවා. ඉතින් ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ ගෙදර තුළ ඔබේ සම්බන්ධතා තුළ රැකියා කරන තැන මේ හැම තැනකම එහෙනම් අපි මේකට වහල් නොවේ. අපි අපේ ජීවිතය ස්වාමින් වහන්සේ තුළ ගොඩනගා ගමු. ඒකත් අපේ ජීවිතය අධ්‍යාත්මිකත්වයක්. එහෙනම් ඒ වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනා ජේසුගෙන් පිහිටයි.